समन्ता चक्रवाले सुवत्रा गच्छन्तु देवता सद्धमं सुनन्तु सद्गमुकदं धनकालो अयं भदन्ता अं भदन्ता දම්্ම සವනකාಾල අයං ಭදන්ත නමෝටස්සේ භගවෙත වරහත සම්මා සබුද්ධස්ಸ නಮෝතස්සේ භගවෙත වරහತ සම්මා සබුද්ධස්ස නමෝතස්ස භගවතෝ වරාතෝ ස සම්බුද්ධස්ස ශ්‍රද්ධාබුද්ධි සම්පන්න කාරුණික පින්වත් හැම කෙනෙක්ම. ඉතාමත්ම වූ ශ්‍රද්ධාවකින් යුක්තව භක්තියකින් යුක්තව මහත් වුවමනාවකින් යුක්තෝ මේ වෙලා වෙදී. සැදී පැහැදිී සිටින්නේ සූදානම් වෙලා සිටින්නේ ලෝතුරු බුදුවමාමයැණින්න් වහන්සේ විසින්. දේශනා කොට වදාල ඒ ස්වාසූ දහසක්කු සද්ධර්මයෙන් බොහොම ටිකක් ස්වල්පයක් ජීවිතයට එකතු කරගන්න. බනහනව කියන්න ඒකට. ඒ කනෙෙන් අහලා ඒ කනිින්මෙලියට දැම්මොත් එතනම බනතියයි. අනිෙක් අනිංවත් එෙලියට දැම්මොත් ඔළු අහරහාාවත් මේ අහන බණටික ගිහිල්ලතියේ. එනිසා අඩුම තරමින් අනෙක් කනෙෙන්වත් තෙලිීට දන්න. අපි බන කියපු රටක් බන අහපු රටක් බන පිළිපැද්ද නැති රට ඒ නිසා අපි දැනගන්න ඕනේ දැන් බන පිළිපදින්න පුරුදුුවෙන් බුදුහාමුදුරුව දේශනා කළ අපේ හිතේ ඇතිවෙන අකුසල් සිත් දාහතරක් පිළිබඳව ඒ අකුසල් සිද දාහතරත් අපි අකුසල දාහතරක් කරන ඒ අකුසල දාහතර පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ එත අපි මේ දාහතරම මතකතියාගන්න පුළුවන්න ගොඩාක් හොඳයි. එකල මේ අපේ හිතිං අයිංකරගන්න පුළුවන්න වඩාත් හොඳයි. අඩුමතරමින් මේ දාහතරෙන් කිහිපයක් හරි මතකතියාගෙන ඒවා හිතිං අයිංකරගන්න පුළුවන්නං තව දුරටත් තවතවත් හොඳයි. මේ අකුසල් සිද් ධහතර අතර සිත්් කියල කිය පුහම මේ අභිධර්මය වගේ අ සිතුවිලි විතරක් නෙමේ. මේ අකුසල් දාහතරෙන් අපි හිතනවා වගේ මේ අකුසල් සිද්ධ වෙනවා. පලවිනිී එක තමයි කෝදය කියලා කියන්නේ. ක්‍රෝදය කියලා කියන්නේ තරහ ගතිය. තරහව සමහර වෙලාවට අපි වචනවලින් මේ තරහ පිට කරන්න න්නේනෑ. අතපයින් මේ තරහා පිට කරන්න නෑ. අඩුම තරමින් එක බැල්මකින්වත් මේ තරහ පිටකරන්න න. හැබැයි හිතේ තරහ තියෙනවා. බුදුහාමුදුරුව දේශනා කළේ තරහගන්න මනුස්සට උපමාවක් හැටියත තමන් වහබීල තව කෙනෙක් ැණකම් බලන් ඉන්නගේ වැඩක් මේ තරහ කියන එක. ද්ලෙ කර අප පහිතේ තරහත්ීන ඉතින් දකින දකින වෙලාවට පුද්දුම දරහක් ක එන්න හිතට ඒ පුද්ගලට වගේ වගක් නෑ මොගද දෙයා දන්නෙත්නන අපට මෙ එහම තරක්තන කිය ඒ මනුස්ස පාඩුව ඉන්න හැබයි අපි තරහාර ගෙන ඒ මනුස්්‍යයාට අයහපත ප්‍රාර්ථනා කරලා අපි මොගද කරන්නේ අපි වහබනවා අපි වහබනවා එකල තව කෙනෙක් මැරණකම් බලන් ඉන්නවා එක වෙන්න නෑ කවදාව. වහබිව්වේ මමනං මැරෙනෙත්ම එනිසා තරහා කියලා කියන්නේ හලාහල විශක් දරුණු උග්‍ර විෂා. ඔය වස් සරීරගත උනොත් මැරෙන්නේ මම ඒකනි කියෙ එකන්ිගන්න එපා ඉක්මට වයිසටයයි කියලා ඉක්මට වයිසටිකත් ඉක්මට මැරෙනවාන ඒකන වෙන්නේ ඒ නිසා කිසිම වෙලාවක තරහ ගන්නේ පහ. ඔන්න පලවෙනි අකුසල සිත අකුසල කර්මය. දෙවන එක තමයි උපනාසය කියල උපනාහය කියලත් සඳහන් කරනවා. ඕගටි ගැන්න පරණ තරහා. ඒ කියන්නේ දකින දකින වෙලාවට දකින දකින වෙලාවට delante පෙර කරන ලද තමන්ට කරපුවිී පත්ති මතක් වෙනවා තමන්ට කියපුවා මතක් වෙනවා එතගොට මොනමොනවාरीී සං සිද්ධි මතක් වෙනවා මතක්වෙලා කොටම හිමිදිරී කියන්න හොදත් නෑ यह තරමට අර ගාතනය කරලා අනुභව කරන්න තර තරහක් ඇති වෙන පරණ තරහා ඉදිරිය කිය ලත් කිය නො දිගින් දිගට අරගෙන යන එක දිගින් දිගටාරගෙන යන මකද්ද මේ ලෝකෙ තියන සනාතනික ධර්මතාව එටර්නල්ලෝ නහිවේරන වේරාණී සම්මන්තීද කොදාචන. අවේේනච සම්මන්තයේ ඒස දම්ම සනත්වනු මේ සනාතනික දහමක් අවයිරේෙන් තමයි වෛරේ පිරිමහෙෙන්. කවද වෛරයෙන් වෛරය සංසින් දෙන්නේන එකට එක කරන්න 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 මොකද වෙන්නේ සංසාරගතව මේ කාරගෙන යනවා. කොත නිංහරි නතර වෙන්න පැ. සසර මගේ වෛරක්කාරේ හැටියට මගේ පිටිපස්සෙන් කවුරුවරි මම ඇයි මේ භවේ දිහදාගන්න. නිවන් දකින භවය දක්වාම මගේ පස්සෙෙන් මගේ වෛරක්කාරය කෙන්න්න ඕනද. ඇයි මමයාව මේ භවේදි නිර්මාණය කරන්නේ එහෙම සසර පුරාවට එන කෙනෙක් හරිඉන්නවනම් ඇයි මට මේ භවේදි එයාව නැති කරගන්න බැරි. මනුසක මක්ට නැබිලතින්. එනිසා මොකක්ද වෙන්න ඕනේ. උපනාහය උපනාසය මේ දිගින් දිගටම යන තරහව වෛරය නවත්තන්න. දෙන්නේ කතරති නෝ කියලහිතන්. එ කනෙක් නවත්න්න මෝනේ එකක්කෙක් නැමැත්තුවට පසේ අනි එක්කනත් දිගිදිගට වෛර කරනවා ගැ හෙ කරපුාවේ ඇයි දැම් මගේළඟ වහනේ මගේ ශරීරයේ වසන එනිසා මම් මැරන්නේ අරය නවත්න්න ඕනේ කියලා ඉන්න පා මම නවත්න්න මොකදද තරහව සසර පුරාවට දිගින්දිගට දිගින්දිගට එක එක අරජඥ න තර ට තියවා මක් කිය සිතුවිල්ලක් මක්ක කියලා කියන්නේ මකනවා කියන ගුණමක වූ කියල හෙම කියනවා නේද. ඒමකදද කවුරු හරි දෙන්නෙ තව කෙනෙක් ගැන බොහොම පැහැදීමෙන් කතා කරනවා හවල්ල හවල් ගුණේ යාළඟ තියනවා නිහතමාන දක්ෂයි යයිද කතාාවෙනකොට මැද්දට පැන්ලා ආ පිස්සුද ඔයාලදන්නේ නෑ. එයා මෙන්න මෙෙම අහලත් නෑ දැකලත් නෑ ඔය කවුරු හරි කියපු එකක් නැත්තම් හිතපු එක. අර ගුණ මකනවා මක්හ කියලා කියන්නේ මකනවා කියන එක. මොනවද මකන්නේ. තමන්ගේ හිතෙන් මකලදානවා තමන්ට කරපු දව්පකාර. ගුණ මකුවනන් කරන්නේ ගුණ මකනය එකන ද මෙතැන මක්හ කියලා කියන්නේ තමන්ට කරපු උදව් උපකාර මකලදානෝ ය පාරක තොටක ඇගේ හැප්පුනත් නිකන් දන්නෑ වගේ යන හුඟක් දරුව අත යුත්මක වෙනුවන් මොකද ගපු ඉස්කෝලි කියලා හැපු. ම ඉස්සල්ලාම ගපු ඉස්කෝලි කියන්නේ අ නම ප්‍රසිද්ධ ස්කෝලි තමයි කියන්න ඉස්ල්ලාම ගේ පිස්කෝලෙන්නේ අකුරුටික ගෙන ගත්ත හැදිය අහදා ගත්තේ. ගම කිය න්නෙත්න සමහරුවෙන්වා ලොකුතානාන්තර දරන උදවිය. මේ මම ඒ ගමේ කියලා කියන්න දෙපා කියනවා. මොකද්ද මේ ඇයි මේ මුලාමතක වෙන්නේ. ඇයි මේ මකලදාන්නේ මකන්න බැරි දේවල් ගොඩක් තියෙනවා, ඒවා කවම කවදක්වත් මිනිස්සුන්ට මකන්න බැහැ මිනිස්සුන්ගේ ඉත්තොලින් කකළයිඉවත් කරන්න බැහැ. හැබැයි මකාගෙන නැවත ලියන්න පුළුවන් ඒව ගොඩත්තියෙනවා. එ ඔබ එහෙම අලුතෙන් ලිව්ව මකලා. මකපු දේවල් ගැන මිනිස්සු හොයන්න. මකපු දේවල් මිනිස්සු යන්නේ පටාචාරාවත් ගොඩත්දවල් මකාගත් අම්බ පාලිත් ගොඩත්දේවල් මකාගත්ත. ඒත් තිදරක් නෙමේ ආලවක යක්ෂය අංගුලිමලම ඔක්කොමල්ල ගොටත් දවල් මකාපු අය. හැබැයි මකපු දේවල් ම නොද කියලමි නිසු හෙවනෑ. ඇයි අලුතෙන් ලිවවෙේ හොඳ දේවල්. මකන්න කමක්න නරක දේවල්. හැබැයි ඔබ මක්ක කියල මෙත නිද අදහස් කරන්නේ මොකක්ද. හොඳ දේවල් මකනයකට. කාගෙද අනුන්ගේ සහ. අනුන් නොබට කරපු හොඳ දේවල් මකලදානයකට. මතක නෑන? ගුණනැ කියන්නේ තෝකටම තමයි. ඊළඟ ගුණේ තමයි පලාසේ කියන්නේ. පලාසේ කියලා කියන්නේ ගුණවතුන් හා තමන් සමානකොට සලකනු. අපිට වෙන කෙනෙක් වෙන්න බැහැනේ. අපිට තව කෙනෙකගේ සීලයට, අියෝග කරන්න බ ඒක මම ඊට වඩා සිල්රකිනවා. අපිට තවකෙනෙකුගේ ප්‍රඥ්ඥාවට අභියෝග කරන්න බෑ මර්ම එයාට වඩා දන්නවා. අපිට තව කෙනෙකුගේ හැකියාවට අභියෝග කරන්න බෑ. මටට එයාට වඩා මේක කරන්න පුළුවන්කමතිනවා. ගුණවතුන් සිල්වතුන් නැනවතුන් එක් තමන්ගේ ජීවිතේ සමාන කරන වනවා. කට කියනවා පලාසේ කියලා. මොගවත් නැහැ හැබැයි කියන නෑ. මමත් එහෙම කියෙනෙක්ද. හෙමයින සල්ලිටිකක් කාරී අතට අහුව එච්චහමහිතනවා මමත් හොද සල්ලිකාරයද ද. ඒගුල්ලෝ විතරක් නෙමයි මමත් හොඳට දැනගියා ගත්ත ක නෙක්ද ගුණවතුන්හා තමන් සමාන කොට සිතම් කපුුටකුටත් තුනා නෙහොම දෙයක් කුට හිටිය හිදීගෙනයන විලක්කදදර දවිහිහිදී හින්දියයනු කපුට කල්පනනා කර මෙතන ටික කාලයක් හිටියොත්තේම අන්තිවට ක්ඩ බොඩ මුකුත් නැතුයන ික ඇතකට ප්‍රියාල අන් ඕන කියලා. වනන්තරය ඈත මැද්දය වෙති බිච්ච විලකට ගියාවිලක් ළඟට. යනගොට ඔය විලාශ්‍රයකරමින් වාසය කර දියකාවෙ දියකාව කපුටට අනුකම්පා කරලා එම් ඔය දරු පවුලත් එක් එක මොන්න්නො ඉඩ කියලා ඉඩ ඉඩකඩ සලසලදීල දියකාව උදේටු දේට යනවා විලට ගිහිල්ල දියකාව මාලු අල්ලං ඇවිල්ල කපුටත්දීලා කනවා ටිකදවසක් ඉන්නකොට කපුට කල්පනා කරනවා දියකාවත් කලුයි මාත් කලුයි දියකාවටත් තියෙන්න්නේ අත්තටු දෙකක් මටත් තියෙන අත්තටු දෙකක් දියකාවගේ හොටෙත් කලුයි මගේ හොටෙත් කුයි දියකාවටත් තියෙන්නේ කකුල් දෙකක් මටත් තියෙනවා හෙම දෙකක්. එහම් මම්මොකටද මේකට දෙක වෙන්නේ කියලා මොකද කළි. පැන්නවතුරට මාලුුවල්ලන්ඩ. අන්තිමේටේ දියකාවටම පින් සිද්ධවෙන්න තමයි ජීවිතයේ බේරගත්තේ. මමත් මෙහෙමයි මටත් මෙහෙමයි ඒගොල්ලන්ට වගේම තමයි එහෙනම් මමත් දැන් කියලා බැස් සොත්තිවරයි. එම මේ බාහිර ස්වභාවෙන්. අනුන් එක්ක තමන් සමාන කරන්න එපා ඊළඟට තියෙන ඊරිසියාව මේ ඉරිසියාවට හේතුව තමයි බෞතික සම්පත් ලෞකික සම්පත් තමන්ට වඩා වැඩිපුරා අනික් අයට ලැබෙනකොට ඒවා ගැන ඉරිසියයිමහා පුද්දුම දෙයක් තමන්ට වඩා දෙයක් අනුන්ට ලැබෙනකොට ඒකට තමන්ග හිතේ ඇති වෙන නොකැමැත්ත ඊරිසියාව ලොකයි කියනවා ඉරිසියා එනිසා ඉරිසියා කරන්න පා අගේ සැපසපත් කෙරෙ ඔබ දුක්ක එපා රිසියා කරන්නා ඊළඟට ත්ර්ිය මාත්සර්ය කියලකන්න මගේ දේවල් තව කෙනෙක් බුක්ති විඳිනවා දකින්න තියෙන අකමැත්ත ර්ය සමහර වෙලාවට අපි දැකල තින එක ළඟ පාලන් දෙකක් දාලා තියනවා. පොඩි ඇලමං කඩවල් ොලින් ගොඩවෙට එක ළඟ පාලන් දෙකක් ඇයි එක පාලමක් එක ගෙදරට අනික් පාලම අ නිගගෙදට. එක පාලමින් මේ එකටවෙන්න පුුවන් කැමතින ගහකින් ඉදිල වැටන ගෙඩියක් තවකවරුව තහුල ගන්නවට කැමතින මේ විනාසල යන දෙයක්. තමන්ගේ කියලා තියෙන දෙයක් තව ක පරිහරණය කරනවට ඇති නොකැමැත්ත. ඊළඟට තියෙනවා මායාාවය කියලා. මායාාවය කියලා කියන්නේ බොරු සිල් පෙන්නන එක. මෙහෙමයි මගේ මේ ගුණේ තියනවා මේ යහපත්කම මල්ලඟ තියෙනවා මේ දැනවගත්කම මල්ලඟ තියෙනවා ඔන්න ොහොම කිය කියා බොරු කියනවා. තිබුනත් ඇැයි කියන්නේ. ඒ අනිත් අයි වටහා ගනී තියෙනවාද නැද්ද කියලා. ඇය කියන්න ඔන්නහ ඕක. නමුත් මායාාවය කියලා කියන්නේ හුඟක් වෙලාවට තමන්තුල නැතිගුණ තියනවා කියලා අන්නයට පෙන්නන එක. ඕෝකට කියන්නේ ප්‍රතිරූපයක් මවා ගැනීම. කාලයක් යනකොට ප්‍රතිරූපය දිය වෙනවා චරිතෙ මතු වෙනවා. චරිතයමති බනහිවරයි නේද ඇයි මේ ප්‍රතිරූපයක් ප්‍රතිරූපය කියන්නේ බොරුවක්නේ දිය වෙලා යන්න දෙයක්. චරිතයම දියවෙලා න්නේ ඒ සැබෑම ජීවිතය සැෑ චරිතය සැබෑ තත්වේ ඒ නිසා තමන් සැබෑ කෙනෙක් බවට පත් වෙන්න සැබෑ කෙනෙක් සැබෑ කෙනෙක් ප්‍රතිරූපකයක් ප්‍රතිරපයක්. සමග ජීවිතය වට ඇති කරගන්නේ පා මායාාවේ. ඉළඟට තියෙනවා සාටයිය කියලා ය සට කපට කියලා කියන්නේ ඒ එක හැදදිල තින සාටය කියෙනවාචන. සාටයිය කියලා කියන්නේ අනුන්ගේ හිදගන්න බොරුවට කරුණාව දක්වනවා, මෛත්‍රිය දක්වනවා, දරුව හුරතල් කරනවා ඔළුවාතගානවා වඩාගන්නවා මොටද. ඇතිකරුණාවක් නෑ අපි ඉතින් ඔ බණගෙවල්ලලට හැමගේ පහම දකිනවා. සමහරදරුව තමන්ගේෙ තාත් අටති පපුටුවක් ගෙනත්ති යනවා වතුර ටික ළඟට දෙනවා පොඩිකැත් සක්ගියත් අතගානවා එතකං වෙන දවස්වොලට ඇල්වතුර පොදක් නෑ කණ්ඩවේලක් උයල දෙන්නේ නෑ. ඉන්නවද මලාද බලන්නේ නෑ පිරිසක්කින්න්න ඕනේ දැම්මතනේ නිසා හැමෝමඉතිං. අම්මේ දෙන්න පුළුවන් උපරිම සිනමා සම්මානය දෙන්න පුළුවන් තරමට රඟපාන සමහරු. මගේ හිතේ මේ තරංකරුණාවක්තියනව තාත්තට. මගේ හිතේ මේ තරං ආදරයක් සැෙනෙ හසක්තියෙනවා මේ දෙමවුපියන්ට වැඩි හිටියන්ට මෙහෙමයි මම ගරු කරන්නේ ගුරුවරුන්ට මේ විදිහට මම කීකරුවෙන්න්නේ ඒක නංහිඉතින් පේන්ඩ නැහැ නමුත් ඉතිං ගොඩක්වෙෙනාවට ගෙවල් ලොලො ඔය වගේ නාඩගං විප්‍රකාරණං තියනෝ. ඌයිතිං අපිට තේරෙනවා මේ රඟපානවාද මේ ඇත්තටම කරනවාද කියලා. බොරුවට රඟපාණ්ඩපා තමන්ගේ කරුණාව, මෛත්‍රය සත්තු එහෙම දැක්ක හමාසරනවෙලායි නම් මේ වඩාගෙන ඉබිනවා. කට්ටිය ඉන්න ඕනෙ හැබැයි. මිනිස්සු බලාගෙන ඉන්න ඕනෙ. නගටික කැස් වෙලා ඉවානන්තමයි කැමති කරුණාව දයාවානු කම්පාව වනත් ප්‍රකාශ කරන්න ඒක මොකදද තන්නේ බොරුවක් නෙය තනි කර බොරුවක් ඇයි බොරු කරන්නේ. තමන්තුල හදවතේ අනං කෙරෙහි දයාවක් කරුණාවක් ඇතිවෙනවානම් ඒකාය ලෝක ප්‍රසිද්ධ කරන්න ඕන්න. ඒ කවරු දැනගනීම මනුසේ බොම කරුණාවන්ත පුද්ගලය කියලා. ඊළඟට තියෙනවා ගුණයක් ගුණයක් නෙමෙයි. නොගුණයක්. වැරැද්ද. තම්බ කියලා. තම්බ කියල කියන්නේ මවුපියන් ගුරුවරුන් වැඩිහිටිය අදීන් ඉදිරියේ ධර්මය ඉදිරියේ නොනැමෙන සුළු ස්භාවේ. මෝල් ගස් ගිලපු පිඹුරෝගේ. නැමෙන. අ මතවලට අන්න අයට ගරු කරන්නේ මොනවත්පන. මේක නුගුණයක්. ඊළඟට ස්මානය, අතිමානය මදය ප්‍රමාදය. මානය කියන්නේ ලොකුකම අතිමානය කියන්නේ ඊටත් වඩා ලොකුකම මදය කියල කියන්නේ ජාතියෙන් ධනයෙන් රූපයෙන් මත්තලා මංවගේ අනික් අයි මටකරන්න පුළුවන් හරිය පුළුවන්ද ඒ අයට කරන්න ඔන්න හොම හිතන එක. ප්‍රමාදය කියන්නේ පිනක්කරගන්නේ නැතුව පරක්කුවෙනයක. ඔන්න ඔය කියපු නොගනටික ඔන්නඔය කියපු, අවැඩදායක සිට්ටික ඔබේ ජීවිතෙන් අයින් කරලා ඔබ ඔය කියපු අකුසල කර්මදාහතරෙන්, තොර පුද්ගලයෙක් බවට පත්වෙන්න තාමත්ම ගුණේ හපත් පුද්ගලෙක් බවට. ඔබට සමාජගතවෙන්න පුළුවන්. සියලුදාානයන්ටු අඩවතුම් දානේ ධර්මය දන්දීම සිද්ධ කළා. ධර්ම දේශනාවේ මූලි අනුග්‍රහ දායකත්වේ දක්වන සුපින්වතුන්ගේ යහපත් බලාපොත්තු සිතු පැතු මි් සිද්ධ වේවා ෝක ශාසනය අප ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවන්ගේ සහ අපි සෑම සියලු දෙනාගේම. නිවන් පිණිසම මේ පින් හේතුවේවා වාසනාවේවා හැමෝටම තෙරුවන් සරණයි. දෙදහස්විසයක ජුලි තිස්වැනිදින අභහවප්‍රාප්ත වූ MWM ජයවර්ධන බණ්ාරමහතාගේ වර්ෂපූර්ණය නිෙමිතිකොට තිස්වැනිදින ධර්මතිේශනාවක්හා, එක්වැනි අද දින සඟගත දක්ෂිණාවක් පිරිනමේ. එතුමා ඇතුළු දෙපාශවීම දෙමාපියන්ටත් මෙම බුත රාජචිය තුළදීම නිවන්සුව ලැබීම සඳහා, මෙම සියලුම කුසල කර්මයන් හේතුවේවායි ප්‍රාක්ථනා කරමින් ආතරණීය පිරිந்து දියනිවරුන් බෑනාවරුන් සහ මුණුපුරු මිනිපිරියන් විසින්, අදතින මෙම ධර්මදේශනාවට දායකත්වය දක්වන ලතේ.